හරිපුතේ අපි වෙන දැන් බලන්න යන්නේ 34 වෙනි ඔව් 34 වෙනි ප්‍රශ්නය තමයි බලන්න තියෙන්නේ බලමු පරුමක තනතුරු දරූ ප්‍රාදේශීය නායකයින්ට බලය මැදගත කිරීමෙන් පසු හිමු රජයේ තනතුරු හතරක් සඳහන් කරන්න කියලා තමයි අහලා තියෙන්නේ එහෙනම් කලින් පරුමක තනතුරු දරලා ඊට පස්සේ පුතේ දැන් අර රටේ सेनापति बांडागारिक अयकैमी ගබඩා පාල මේව තමයි පරුම කරුණට දිල දින තම රජයේ උසස් ඒ සම්ම තමතු තමයි මේ හරිද right 35 ශ්‍රී ලාංකික තානාපතිවරයෙක් රෝමයට ගොස් වීදුරු බඹලු ගෙනෙන ලද්දේ කුමන රජුගේ කාල සීමාවේදීද right අර වීදුරු බඹලු ගෙන්න ගිය බුද්දේ රොන් ලෙසෑට පළඳනාවක් හදලා පූජා කරන්න තමයි ගියේ නේද වීදුරු බඹලු ගෙන්න දැන් ඇත්තට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි මේ අවස්ථාවේදී කවුද මේකට යවපු රජු බාතිකාභය රජු බාතිකාභය රජු හරි 36 එක ශ්‍රී ලංකාව පරිපාලන දිස්ත්‍රික් වලට බෙදා එම දිස්ත්‍රික් පාලනය කිරීමට ඇමතිවරුන් පත්වලා එතුමා කවුද දිස්ත්‍රික් වලට බෙදුවා ආස්ථාන වලට බෙදුවා කවුද පුතේ වසඹ රජු නේද උත්තරේ වසඹ රජු එම දිස්ත්‍රික් හඳුන්වන ලද්දේ කුමන නමකින් आस्थान प्रश्न वसबरजुगे उतरे नकदीप पालने उतरे नकदीप पालने ऋषिगिरी की ऋषिगिरी की ඒ පිළිබඳව සඳහන් මූලාශ්‍රය කුමක්ද? ඒක තිබ්බේ පුතේ වල්ලිපුරම් රන්සන්නසේ. වල්ලිපුරම් රන්සන්නසේ තමයි තිබ්බේ. 3. නකදිව යනුවෙන් හඳුන්වා ඇත්තේ කුමන ප්‍රදේශය? නකදිව කියලා තිබ්බ කොහෙද පුතේ ඉස්සර? නාගදීපේ නෙමෙයි. හරි. අමේක දිලදී නාගදීපේ කියලාද? දිලදී නාගදීපේ නම් කවන්නේ නැහැ. නමුත් මේ උත්තර නාගදීප කියලා අදහස් කරලා පුතේ මුළු යාපනයේ අර්ධද්වීපේ. හරි. යාපනය අර්ධද්වීපයේම තමයි රයිට් ආ මේක දීලා තියෙනවා මෙහෙම මෙන්න බලන්න ඒ කාලේ යාපනය අර්ධද්වීපයේ හැදුණුවේ නාගදීපේ යනුවෙනි රයිට් ඒතර මොකද්ද නකදීව යාපනය අර්ධද්වීපේ උත්තර වෙනවා හරි මොකද මුළු යාපනය අර්ධද්වීපයේම තමයි නාගදීපේ කියන්නේ දැන් පස්පන්කුර එක පස්සේ එක සීමා කර කුංජු දූපතකට හරි රයිට් අපි යනවා පුතේ එහෙනම් පාඩම මේ තව පොඩ්ඩක් ඉස්සරහට දැන් අපිට කතා කරන්න තියෙන්නේ 3-2 අච්චුපොත පෙරලා ගන්න 38 වෙනි පිටුව රාජ්‍යත්ව සංකල්ප පිළිබඳ. හරි මොකද්ද මේ රාජ්‍යත්ව සංකල්ප කියන්නේ? දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත පොතේ ඔන්න දැන් අර බෙදලා තිබිච්ච බලය බෙදලා තිබිච්ච කියන්නේ විමද්දගත තිබිච්ච බලය පුතේ එකතු කරලා මැදගත කරලා රයිට් රට එක්සේසත් කරනවා. දේශපාලන බලය මැදගත කිරීමෙන් පස්සේ බිහිවෙච්ච රජුරුව පුතේ විශාල බලතල ප්‍රමාණයක් තියෙන ප්‍රබල පුද්ගලයෙක් බවට පත් වෙනවා. තේරුණාද? ඒකට හරි බල සම්පන්න පුද්ගලයෙක් තමයි මහරජ කියලා කියන්නේ. කුඩා ප්‍රදේශය පාලනය කරනවා වගේ නෙවෙයිනේ. රයිට්? දැන් මුළු සමස්ත ශ්‍රී ලංකාවේ පාලකයා කියලා කියන පුතේ එහා සතු ඉතාමත් ලොකු බලයක් ලැබෙනවා. ලංකා මිනිස්සු පාලනය කරනවා කියන්නේ. එතකොට මේ රජුරුවන්ට පුතේ right විශාල කාර්යභාරයක්ත් පැවරුවා. එයා කනි පුද්ගලයෙක්ට පුතේ විශාල කාර්යභාරයක් පැවරුවා. මොනවද පෙරට කාර්යභාර? මේක දාලා දෙන්න. මේක දාලා තිනවා මේ රජුරුවන්ට තිබිච්ච කාර්යය. ඉතින් වර්තමාන පාලකයන්ට උච්චර තමයි අදාළ වෙන්නේ. තේරුණාද? ඔව්. අහලා තිනවා මේ උච්චර මේ नागदीपीपेट
දැන් පුතේ මම කියන්න ගියේ මේ දේශපාලන බලය මැදගත වීමෙන් පස්සේ බිහිවෙච්ච මහ රජු මහ රජයාට තිබිච්ච විශාල බලයක් තිබ්බා. ඒතකොට එයාට පැවරිච්ච කාර්යයන් මොනවා? රයිට් මහ රජුරණ පැවරිච්ච කාර්යයන් ඒව පුතේ දැන් පාලකයන්ටත් අදාළයි. දැන් ජනාධිපතිතුමාගේ මේ කාර්යයම තමයි. බලමු පළවෙනි එක මොකද්ද කියලා. ඒකත් එක්කම බලමු දැන් ඉන්න පාලකෝ කරනවද කියලා. පළවෙනි එක තමයි රට ආර්ථික වශයෙන් දියුණු කිරීම. මහරජු සතු වෙච්ච එක් ප්‍රධාන කාර්යයක් තමයි පුතේ රට ආර්ථික වශයෙන් දියුණු කිරීම. රයිට්. ඒගොල්ලෝ තීරණය කරන්න දැන් ඉන්න නායකයෝ රට ආර්ථික වශයෙන් දියුණු කරනාද කරලා තිබ්බද ඈ දැන් කරමින් ඉන්නවද කියන්නේ. අයි දැන් බොහොම අසීරු මට්ටමක රට තියෙන්නේ පුතේ. වසංගතය ඇත්තටම හේතුවක් තමයි. හරි. ඒක ලොකු ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි පුතේ මේ ඕගොල්ලෝට තේරෙනවානේ සමහර රටවල පුතේ වසංගතයේ පොඩ්ඩක් පටන් ගත්ත ගමන් වහලා දානවා. හරිද? ඕස්ට්‍රේලියාව වගේ රටවල් හරි සමහර රටවල් ටක් ගලවනවා. අපි වහන්න අකමැති. අපේ පාලකයෝ වහන්නෙම නැහැ. හරි? දැන් මේ දැන් ඩෙල්ටා ප්‍රභේදය යනවා. හරි? ඩෙල්ටා ප්‍රභේදය හැමතරම යනවා. වහන්නේ අපි හිතන්නේ මේ පාලක උද්දච්චකමට කවුරු කියන සෞඛ්‍ය සේවා මෙච්චර කියලාත් මේ ජනතාවට වහන්නේ අපි හිතන්නේ එහෙමනේ. එහෙමනේ. එයා දන්නව මේ තියෙන භයානක තත්ත්වය. හරිද? ඇයි වහන්නේ නැත්තේ රට? වැහුවොත් රටේ ආර්ථිකය ඉවරම ඉවරයි. තේරුණාද? අවුරුදු 70 ගණක් මේ පාලකෝ හදපු ආර්ථිකයේ මුදේ දවස් 3ක් රටවහලා තියන්න බෑ තිබ්බොත් රට වටිනවා. ඒ මට්ටම. හරි? නවත් රටේ ආර්ථිකය නවත්තලා තියන්න පුළුවන් ආර්ථිකයක් හදලා නැහැ පුතේ. පාලක. ඒ කියන්නේ මේ ඉන්න පාලකයාගේ විතරක් නෙමෙයි මේ විදිහටම හිටපු පාලකෝ එහෙම ආර්ථිකයක් හදලා නැහැ. ඕස්ට්‍රේලියාවේ හිට කවුරු පාලකයා පත් වුණත් එයාට සතියක් නෙවෙයි මාසයක් වුණත් ඕස්ට්‍රේලියාව වහන් ඉන්න පුළුවන්. විදේශීය සහ දේශීය ආක්‍රමණ ආවම ඒවෙන් මිනිස්සුන් ගලවා ගැනීම රජුරුවන්ගේ කාර්යය. රයිට්. හැබැයි පුතේ ඒකත් වර්තමානයේ වෙනකොට ඉතින් ඒක හැමමත් නැහැ. රයිට්. දැන් මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව කරලා පාස්කු ප්‍රහාරය ආපු වෙලාව එහෙම ආණ්ඩුව අපේ අපිට අපිට අදාළ නැහැ වගේ නීති. අපිට කරන්න දෙයක් නැහැ වගේ. නමුත් එහෙම බෑ. රයිට්. ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් දැන් අන්තිමට ඒ වගේම බාර ගන්න කෙනෙක් ඇත්තෙම නැහැ. ඒ ප්‍රහාරය වගේම අපි වර්ධි කරලා ඉවරයි. හරිද? ඒතර රටවැසියන්ට ආරක්ෂාව දෙන්න අසමත් නම් එක පාලකයාගේ වැරද්ද. මොකද මේක දාලා තින්නේ කියන්නේ ඉස්සරත් එහෙමනේ. රටවැසියාට ආරක්ෂාව සැපයීම කියන කාරණය හරිද? ඒක පාලකයාගේ ප්‍රධාන වාක්‍යයක්. මොනද ඒ කාරණා දෙකම මම කිව්වා. දැන් ඒ දෙක පුතේ සම්පූර්ණයෙන්ම කරේ නැහැ කියලා ඉතින් මම කියන්නේ නැහැ. එහෙම කියන්න බෑ. රට ආර්ථික වශයෙන් යම් ප්‍රමාණයක් දිනු කරලා තියෙනවා. නැද්ද? අපි ඕන මට්ටම වලට එතකොට ආරක්ෂාව 100% ඇතුළත යම් ප්‍රමාණයක් කරා යනවා. තුන්වෙනි එක නම් බලන්නකො තුන්වෙනි කාර්ය රජුරුක ඒක නම් 100% නේ 100%ක්වත් කරන්නේ නැහැ දැන් ඉන්න පාර. මොකද්ද? රටවැසියා ආධ්‍යාත්මිකව සංවර්ධනය කිරීම. රටවැසියන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම. හරිද? බංකුවනර ආර්ථික ඕන මට්ටමට යම් ප්‍රමාණයක් දැන් පාලකේ කරනවා. ආරක්ෂාවත් පුතේ දැන් ප්‍රමාණ අපිට හිතු ප්‍රමාණය දුරත් යම් ප්‍රමාණයක් ආරක්ෂාවක් තියෙන යුද්ධ ඉවරකදී ඉන්න මොනවද කරන්නේ ඇත්තටම අපිට නෑ කියන්න බෑනේ. ආරක්ෂාව සම්බන්ධයෙන් හැබැයි මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට දැන් ඉන්න පාලක ක්‍රියාත්මක වෙනවද? නැහැ. දැන් ඉස්සර රජුරු පුතේ එයාට තිබිච්ච ප්‍රධාන වගකීමක් කියලා එක තේරුම් ගන්න කටයුතු කරන්නේ. ආධ්‍යාත්මික සංවර්ධනය කියලා කිව්වොත් මොකෝ රටේ පාලකයා භවනාට සටහන් කරන්නද කියලා මේ මිනිස්සුන්ට නෑ එහෙම නෙමෙයි. මේ රටේ ආධ්‍යාත්මික සංවර්ධනයේ සිද්ධුනේ පුතේ පන්සල. තේරුණාද? උතර පාලකයාගේ වගකීම තමයි පුතේ විහෙර විහාර දාගැබ් හදන්නේ. පන්සල් භික්ෂුන් වහන්සේලා බලාගෙන මේ නිසා තමයි පුතේ රුවන්වැලිස ඇය ජේතවනාරාම මහා දාගය වැඩි ලෝවා මහපාය වගේ භික්ෂුන් වහන්සේලාට ඉන්න තැන් නිර්මාණයක තේරුණාද? ඊට පස්සේ පන්සල් වලට භික්ෂුන් වහන්සේ නඩත්තු වෙන ගම් පිටින් පූජා කළ රයිට්. මොකද රජුරුව මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය කරන්න එහෙමයි. මොකද රජුරුව දන්නවා ඒක කරන්නේ හාමුදුරු ඒක කරන්නේ පන්සල. ඒ නිසා පුළුවන් තරම් සම්පූර්ණ අවුරුද්දේ බුද්ධහමිට දුන්නු පන්සල් වලට දුන්නා හා මුදුරුවන්ට දුන්න එතනින් ඒ වැඩේ සිද්ධ වුණා. හරි දැන් කොහොමද? දැන් මං කියන්නේ අරන් දෙක ගැන පොඩ පොඩ කරගෙන මේ ආධ්‍යාත්මික
සංවර්ධනීය කියන පැත්තෙන් පුතේ පාලකයෝ බින්දුවයි. හරි දැන් මේ අපි පොඩි විශ්වාසයක් තිබ්බදී මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණාම රුවන්වැලි සෑයෙම දිරුම් දුන්නම නේද? එයාවත් ඉතින් ඒ පැත්තට පොඩ්ඩක් බර කරයි මිනිස්සුන්ට එහෙම දෙයක් කියලා. හැබැයි ඉතින් පහුගිය කාලේ අවුරුද්දට රට ඇරිය මිනිස්සුන්ට ඔක්කොම පස් පවුටි කරගන්න. හරි වෙසක් එකටයි පොසොන් එකටයි රට වැව්වා. හරි අර නම් අවුරුද්දට රට වහලා වෙසක් පොසොන් තමයි පුතේ කරන්න තියෙන්නේ. හරි බුද්ධාගම විශ්වාසයක් තියෙන රටේ පාලකයා පුළුවන් තරම් පින්කම් තමයි කරවන්න තියෙන්නේ. රයිට් මේ දේවලුත් වෙන පුතේ අපි අකුසල් එක්ක. හරි ඒතර පුළුවන් තරම් පින්කම් කරන එක නෙවෙයි පාලකයා ඉඩ දුන්නේ. හරි ඉඩ දුන්නේ අර අකුසල් රැස් කරන එක තමයි මත් පැන් බීලා ඒ හැමදේම සිද්ධ වෙන අවුරුද්දට ඉඩ දුන්නේ. තේරුණාද? අනිත් පැත්තෙන් බාර් ඇරියා. දැන් බාර් ඇරලා කොච්චර කාලෙක පස්සේද පන්සල් නැදී වී පෙරදෙන පන්සල් දෙකේ ඉස්පාරින තිබිච්ච උනන්දුව හරි බාරම තිබිච්ච උනන්දුව පුතේ මේ පන්සල් අරින්න තිබ්බ නෑ. ඉතින් මිනිස්සු ආධ්‍යාත්මික සම්ප්‍රදාය කියලා සතුටක් හිතලා නෑනේ මේ ගොල්ලෝ. හරි එහෙම හිතන්නේ නෑ නේද? ඒකයි මම කියන්නේ ඉස්සර රජවරු පුතේ එහෙම නෙවෙයි. හරි ඒ රජවරුන්ට අපි දැන් තාමත් ආදරය කරන්නේ. දැන් ඉන්න කාලකයන් කවුරු විහිළුවට ගරන් යන්නේ? ඕක තමයි හේතුව. හරිද? හරි. එතකොට ඔන්න මම දැන් කිව්වේ පුතේ පාලකයා සතුව තිබිච්ච කාර්යයන් මොනවද කියලා ඒක ගන්න. රයිට්. අපි ඊළඟට බලමු පුතේ. මේ ඉස්සර හිටපු පාලකයා පුතේ මේ රාජ්‍යත්ව සංකල්ප කියලා දෙයක් භාවිතා කරලා තියෙනවා. මොනවද මේ රාජ්‍යත්ව සංකල්ප? ඇයි මේ රාජ්‍යත්ව සංකල්ප භාවිතා කරේ කියන්නේ? පුතේ පාලකයා මිනිස්සු ඉස්සරහ පුතේ ඉතාමත් උසස් මට්ටමෙන් පෙනී හිටියොත් තමයි මිනිස්සුන්ගේ අවනතභාවය ගන්න පහසු වෙන්නේ. ඒ නිසා අපේ රජවරු පුතේ සමහර වෙලාවට මිනිස්සු ඉදිරියේ දෙවිවරු වගේ පෙනී ඉඳලා තියෙනවා. සමහර රජවරු බෝධිසත්වයෝ වගේ පෙනී ඉඳලා තියෙනවා. සමහර පුතේ චක්‍රවර්ති වගේ ලෝකෙටම ලොක්කෝ වගේ පෙනී ඉඳලා තියෙනවා. රයිට්. එතකොට එක එක විදිහට පුතේ එක එක සංකල්ප වලින් අපේ පාලකයෝ අපේ රජවරු මිනිස්සු ඉදිරියේ පෙනී ඉඳලා තියෙනවා. එතන පුළුවන් බාන්න තියෙන මේ ලොකුමකට කරපු වැඩක් නේද? දැන් ඒක එහෙම දෙයක් නෙමෙයි. අපි ලොක්කොමට හිතමුකෝ හිතුවත් ඒක වැරදි නෑ. ඇයි? දැන් පුතේ මේකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ පුතේ තමන්ට දේව සංකල්පය ආරෝපණය කරගෙන බලාපොරොත්තු වුණේ පුතේ මිනිස්සුගේ පිළීමක් නෙවෙයි. තමන් මිනිස්සුන්ට උසස් කියලා පෙන්නුවා. හැබැයි ඒකේ මිනිස්සුගේ අමනත භාවය ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක පුතේ රජුරෝ දෙවියෙක් වගේ මිනිස්සු විතර පෙනී සිටලා රජුරුවට පුළුවන් ද බලු වැඩ කරන්නේ? සර්වඥයෙක් කිව්වොත් එහෙම බෑ. එයාට අර දෙවියෙක් කියලා එයා මිනිස්සුන්ට කියනවා නම් එයා පුතේ ඒ දෙවියෝ කෙනෙක් මේන්ටේන් කරන් යනවා. තේරුණාද? ඒ ප්‍රතිරූපය මේන්ටේන් කරන්න යන විසර. තේරුණාද? රජුරෝ තමන් හඳුන්වා දෙන නම් මම බෝධිසත්වෙක් කියලා මිනිස්සුන්ගේ අමනත භාවය ලැබෙනවා. හරි. එතකොට පුතේ බෝධිසත්වයෝ කියලා පෙනීදලා එයාට බලු වැඩ කරන්න පුළුවන්. නොගල බල වැඩ කරන්න පුළුවන්. එයාට බෝධිසත්ව කියන ඒක එයාට මේන්ටේන් කරන් යන්න වෙනවා. තේරුණාද? ඒතර වීරත්වය කියලා මම වීරත්වය මිනිස්සුන්ට පෙන්න පුරජ කෙනෙක්ට පුළුවන්ද? බයේ දුවල යන්න. හරි බියගුළු වැඩ කරන්න බෑ. ඒ නිසා ඒ සංකල්ප හොඳයි. මොකද ඒ සංකල්ප පාලකයා ගත්තම පුතේ ඒ සංකල්පයට අනුව එයා වැඩ කරන්න ඕන. තේරුණාද? මිනිස්සුගේ අමනත භාවයත් ගන්නවා. එයා ඒ වැඩේත් ඒ විදිහට කරන්න වෙනවා. දැන් ලංකාවේ පුතේ දේශපාලඥයෝ කියන සංකල්ප ඇත්තට වැරදි නෑ. හොඳයි. ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලෝ මේන්ටේන් කරන්න. දැන් පහුගිය ආණ්ඩුව කාලේ යහපාලනය කියලා ගන්න. නොතිබ්බෙම එච්චර තමයි. යහපාලක වහපාලනය. ඊට කලින් තිබ්බ මහින්ද මහත්තයා කළ ආසියාව ආශ්චර්ය. ඒක ආශ්චර්යනේ ආශ්චර්ය රායි බවට පත් වෙලා තමයි යාට ගෙදර යන්න සිද්ධ වුණා. දැන් ඉතින් සෞභාග්‍ය දැක්ම කියනවා. ඉතින් එහෙම එකක් පේන පාටක්වත් නැහැ ඉතින්. ඒවනේ වචන විතරයි. හරි අපේ පාලකගේ පුතේ ඉස්සර හිටපු අය තමන් හඳුන්වන නම් මෙන්න මෙහෙම කියලා ඒ විදිහට තමයි හිටියේ. රයි බලමු මොනවද මේ වගේ මේ රාජ්‍ය සංකල්පම් කියන්නේ. රයිට් මං කිව්වා එක සංකල්පයක් තමයි පුතේ ඒගොල්ලෝ දෙවිවරු වගේ පෙනී ඉඳලා තියෙන්නේ. උදාහරණයක් තමයි පුතේ කූට කන්න අබේ රජ්ජුරුවෝ. හයි එයා තමන්ව හඳුන්වලා තියෙනවා පුතේ නර ඉසර කියලා. නර ඉසර කියලා කියන්නේ නරයන්ට ඊශ්වර දෙවියන් බඳු වූ කියලා. රයිට්. එයාගෙම දමුළු පර්වත ලිපියේ එයා තමන්ව හඳුන්වනවා පුතේ නර ඉසර. නරයන්ට ඊශ්වර දෙවියන් බඳු. එයා තමන්ව හඳුන්වලා තියෙනවා. හරිද? ප්‍රයාට දෙවියෙක් කියලා එයා හඳුන්ව ගත්තා නම් එයාට දෙවියෙක් වගේ විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. රයිට්. එතකොට මේ මහසෙන් රජ්ජුරුවෝ යාන පුතේ රාජ්‍යත්වයේ මෙයා මිය ගියට පස්සේ තමයි උඩකට හඳුල්ලා තින්නේ. එයාට අපි කියනවා මින්නේරිය දෙවියෝ. උතරම පාරිභාරයත් එක්ක පුතේ එයාව දේවත්වයට පත් කළ තියෙනවා මිනිස්සු විසින්. ඔය පොළොන්නරුවේ අදත් එයා වෙනුවෙන් දේවාල තියෙනවා. රයිට්. මින්නේරිය දෙවියෝ. මහසෙන් උන දේවත් සංකල්පට උදාහරණ කවුද? කූට කන්න අබේ රජුරෝ සහ මහසෙන් රජුරෝ.
right? ඊළඟ අපි ගත්තොත් පුතේ බෝධිසත්ව සංකල්පයට අපිට ගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි සිරි සංඝ බෝ රජු ගුණ අහලා තියෙනවා ඔයගොල්ලෝ. සිරි සංඝ බෝ රජු. අර වීරත් සංකල්පයට ලංකාව ගැලපෙන රජු කවුද? වීරයෙක් කියලා කවුද අපේ ඉතිහාසය තුල වීරයා? කියන බාන උත්තර. අපේ ඉතිහාසයේ වීරයා කවුද? මොන රජු? එයාට තමයි වීරත් සංකල්පය උත්තරම ගැලපෙන්නේ. पर्वत राज මේ පළවෙනි කාශ්‍යප රජු right පර්වතයට අධිපති. ඒ ඔය සංකල්පයේ අරන් තියෙන පුතේ දැන් දිව්‍ය ලෝකේ ඉන්නවා පුතේ කුවේර කියලා දෙවි කෙනෙක්. කුවේර. ධනයට අධිපති දෙවියෝ. right කුවේරක වාස භවන තමයි පුතේ ආලක මන්දා. දිව්‍ය ලෝකේ තියෙන. ආලක මන්දාව තියෙන පුතේ පර්වතයක් මත. right එතකොට අපේ කාශ්‍යප රජුරන්ට අවශ්‍ය වුණා අර දිව්‍ය ලෝකේ ඉන්න කුවේරයා වගේ ජීවත් වෙන්න. पर्वत राज पर्वत अधिपति තව සංකල්පයක් තමයි පුතේ රාජ්‍ය සංකල්පයක් තමයි මේ චක්‍රවර්ති සංකල්පය. මේ චක්‍රවර්ති කියලා කියන පුතේ මුළු විශ්වයටම අධිපති. සක්විති කියන සංකල්පය. තේරුණාද ඔක භාවිතා කරපු රජු තමයි අපි දන්නේ නිශ්ශංක මල්ල රජු. කොළොඩර යුගයේදී අවුරුදු 9ක් රට පාලනය කළේ. නිශ්ශංක මල්ල රජු පුතේ සෙල්ලිපිවල එයාව හඳුන්වලා තියෙ කොහොමද දන්නවද? කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්සේ. right? එයා විශ්වයටම इतिहास संपूर्ण पटाणीराज्य उदान वर्तमान पालक चंदते ඊළඟ පාලකයා උතෝර ගන්න ඡන්දේ. right ඒක නම් තියෙන ක්‍රමෙ. ඉස්සර පුතේ ඕක නෙවෙයි. දැන් ඕක කියන කලදී කෙනෙක් පොඩි ප්‍රශ්නයක් තියෙන කිසිදලක් ඉන්න බෑ. අර මේ ඔය රාවණ රජුරුවන්ගේ මූණ මත උනාද කියලා අහනවා අර රාවණ ඇල්ලෙන් ගල් වතුරක් ගලවිච්ච එක. හරි. ඉතිහාසය ඉගෙන ගන්න අය වශයෙන් පුතේ ඔගොල්ලෝ දෙවුරුම් ගන්න ඕන ඒවා මනස්ගත කියලා. හරිද? මේ මම කියන්නේ රාවණා කියලා කෙනෙක් නොහිටියා කියන එක නෙවෙයි. හරිද? රාවණන් රජ කෙනෙක් හිටියා කියන ඔප්පු කරන සාම සාක්ෂි අපිට ලැබිලා නැහැ පුරා විද්‍යාව. හරිද? විස්තාන නම් අරෝ මේව තමයි ඔක්කොම තියෙන්නේ. කතන්දර ටික තමයි තියෙන්නේ. ඒකත් එහෙමයි කියමු. ඇත්තටම කෙනෙක් හිටියත් මුත්තේ ගලක වතුරක් ගලවිච්ච එක මම ඒක දැක්කම ආ මේ රාවණාගේ මූණ මේ මීඩියාස් වලින් කරන විකාර වැඩෝ. තේරුණාද? මිනිසුත් යනවා බලන්න. ලංකාවේ මිනිස්සු ඔයගේ වට හරියට ලවට්ටන්න හරියට ලේසියි. හරි දැන් අපේ ජීවිත කාලේදී අපි දැක්ක එක පාරක් මේ දොළුබන්ද කියලා පන්සලක හරි බෝගහෙන් උන්න බෝසත්ත්ව රූපයද මොකද්ද බලනවා මිනිස්සු බස් පිටින් ගියාวก බලන්න හරි ඊට පස්සේ එක එක තැන් වලින් බෝ අසල එක රූප මත උනා ලංකාවේ මිනිස්සු තුස් ගාලා යනවා බලන්න ඊට පස්සේ මුත්තේ බුදු පිළිම වලින් බුදු රස් විඳිනවා කියලා කපාරක් ඔක්කොම දිව්වා ඒ ටික බලන්න හරි ඒකත් මිනිස්සු විශ්වාස කරා එක පාරක් සුග්ලා දේවියගේ रावणा
හරිද? ওই ගලක වතුර ගලච්ච එක මුන්න දැක්කම අනේක රාවණාගේ බෝම්බ. ඉතින් ඒව මෝඩ කතා. ඉතිහාසය ඉගෙන ගන්න ආයතන ඒ වෙච්චර වැදගත් දේවල් නෙමෙයි. හරි? ඕව බලන්න යන්නේ නැහැ අපි. හරිද? ඉතිහාසය ඉගෙන ගත්තොත් පස්සේ. හරි? හැබැයි මං කියන්නේ ඒක බැහැර කරන්න බෑ. මොකද අපි දැන් පූර්ව ඉතිහාස යුගය ගැන ඉගෙන ගත්තානේ. ඒ යුගයේ දිනු යුගය. ඒ යුගයේ ප්‍රබල කෙනෙක් හිටියා වෙන්න පුළුවන්. ඒ දිවිසක්ෂණ යනවා. නමුත් ඔය එක පාටි කියන කතාව නම් විකාර කතාව තමයි. හරි. ඒක ඇති. දැන් රාජ රූපය ගැන කියන්න ගිහලා කතා වින්ද මං කියන්නේ ඒ පාස්වර්ඩ් උත්තර දෙන්න එපා. නැත්නම් ඔය කුතුහලේ තියාගන්න හොඳ නැහැ. හරි. ඕගොල්ලෝ විතරක් නෙමෙයි පුතේ. දැන් රාවණා කියන එක මේ ළමයින්ගේ මනසට කොච්චර බද්ධ වෙලා තියෙනද කියලා කිව්වොත්. හරි. දැන් මම 6 ඉඳලා 11 දක්වාම උගන්වනවා පුතේ. ඔය හැම පන්තියකම ළමයි රාවණා ගැන අහනවම මොන කොහේරි පාඩම තිබ්බොත් එම රාවණා ගැන අහන්න පුළුවන් ශ්‍රේණියක් නැහැ. ඕන කෙනෙක් අහනවම තමයි. හරි. ඒ විදිහටම අපි ඇඟට බද්දල ඉන්නේ රාවණා රජුගෙන් බලුවොත්. හරි. රාජුරුමෙට දැන් පුතේ ඉස්සර පුතේ රජකම ලැබිච්ච ප්‍රධාන ක්‍රම දෙකක් තිබ්බා. දැන් වගේ ඡන්දෙන්න වෙයි තෝරන්න. එකක් තාත්තගෙන් පුතාට. අනිත් එක සහෝදරයාගෙන් සහෝදරයා. තේරුණාද? තාත්තගෙන් පුතාටයි සහෝදරයාගෙන් සහෝදරයාට. අපි දැන් උදාහරණ ගත්තොත් තාත්තගෙන් පුතා කාවන්තිස්ස රජුරුවන්ගෙන් පස්සේ පුතේ රජ වුණේ එයාගේ පුතා දුටුගැම්ම. හයි වසබ රජුරුවන්ගෙන් පස්සේ රජ වුණේ එයාගේ පුතා වංගනාසික තිස්ස. හැබැයි පුතේ පුතාට හම්බ වුණා කියලා කිව්වට ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න කාරණා කිහිපයක් තියෙනවා. තාත්තගෙන් පුතාට කියලා තාත්තගෙන් වැඩිමල් පුතාට තමයි ලැබෙන්නේ. හැබැයි ඒකටත් තව පොඩි වෙනසක් තියෙනවා. අගබිසවගේ වැඩිමල් පුතා. එයි මං එහෙම කියන්නේ. හොඳ උදාහරණයක් ලංකාවේ තියෙනවා. ඕළු දන්නවනේ දාසිය රජුරුවන්ගේ පුතු දෙන්න. කවුද දාසිය රජුරුවන්ගේ පුතු වෙන්න පුතු? දාසිය රජුරුවන්ගේ පුතු දෙන්න තමයි එක්කෙනෙක් කාශ්‍යප අනිත් එක්කෙනා මුගලන්. අමට ඔයගොල්ලෝ කියන ওই දෙන්නගේ වැඩිමල් කවුද කියන්නේ? කාශ්‍යප කුමාරයාද වැඩිමල්? මුගලන් කුමාරයාද වැඩිමල්? එක්කෙනෙක් කාශ්‍යප කියලා දෙනවා එක්කෙනෙක් මුගලන් කියලා දෙනවා ආයි මුගලන් කියලා දෙනවා. ඔබ දැන් ඔගොල්ලෝ හිතන්නේ දැන් හැමෝම කියන්නේ රාජ්‍ය රුමේ තිබි මුගලන්ට ඒ නිසා මුගලන් වැඩිමලා කියලා හිතනවා කට්ටිය නෑ. කාශ්‍යප කාශ්‍යප කුමාරයා තමයි පුතේ වැඩිමල්. ධාතුසේනගේ වැඩිමල් පුතා කාශ්‍යප. එහෙනම් එයාට රාජ්‍ය රුමේ නැතුනේ කොහොමද එයාට බලෙන් ගන්න සිද්ධුනේ තාත්තා මරන. එයා අගබිසවගේ පුතා නෙවෙයි වෙනත් බිසවකගේ පුතේ. හරි. ඔය තියන රන්දෝලි යකඩ දෝලි කියලා. රන්දෝලි කියන්නේ යකඩ දෝලිය. හරි. එතකොට වැඩිමල්ලුරත් හම් වෙන්නේ නැහැ පුතේ අගබිසවගේ පුතා නෙවෙයි. එතනයි සිද්ධු මේ ප්‍රශ්නේ. තේරුණාද? ඒ නිසා රජකම හිමිවෙන්නේ පුතේ රජුරුවන්ගෙන් පස්සේ රජකම හිමිවෙන්නේ අගබිසවගේ වැඩිමල් පුතා. වර්තු වැඩිමල් පුතාටවත් නෙවෙයි. යද්දි තාත්තගේ පුතාට ගලුවා මැති එක ගැටලුවක් නෑ. නමුත් ඒක දැනගන්න මේ උදාහරණ දීලා තියෙනවා ඒක හිමුවේයි කියලා. එතකොට පුතේ සහෝදරයාගේ සහෝදරයා. ඉතින් සහෝදරයා සහෝදරයාට පුතේ ගන්න උදාහරණ තමයි හොඳම උදාහරණ අපි දන්න උදාහරණය දුර්වලජිරුවන්ගෙන් පස්සේ සද්ධාතිස්ස කුමාරයා රාජ්‍යත්වයට පත් වෙච්ච එක. ඊළඟට දේවානම්පියතිස්සගෙන් පස්සේ පුතියාගේ සහෝදර සෙට් එකම රජ වෙනවා. රයිට්. සහෝදරු කීප දෙනෙක්ම රජ වෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවනම් කියන්න බලන්න ඔය ක්‍රම දෙකෙන් වඩා ප්‍රබල ක්‍රමය වෙන්නේ නැත්තේ මොකද්ද මූණු කාලේ තාත්තගෙන් පුතාටද සහෝදරගෙන් සහෝදරටද වඩා ප්‍රබල වෙන්නේ නැත්තේ අනුරාධපුරයේ මූණු කාලේ ක්‍රමය දැන් නැද්ද ඔ එක්කෙනෙක් කියනවා තාත්තගෙන් පුතාට කියලා රණිත් ඇහි දන්න මොකද්ද සාජිත් කියනවා සාගෙන් පුතාට නෑ හරි උත්තරය සහෝදරයගේ සහෝදරය තමයි පුතේ මුල් දැන දුන්නේ හරිද ඔගොල්ලෝ මහින්දාගමන චිත්‍රපටයෙන් බලනකොට තේරුම් ගන්න පහසුයි මහින්දාගමන චිත්‍රපටයේ දකින්න ඇති අර දේවානම්පියතිස්ස රජුලුවන්ගේ බිරිඳ තමන්ගේ පුතාට රජකම ගන්න ඕන නිසා දේවානම්පියතිස්ස රජුලුවන්ගෙන් පස්සේ රජුන් හිටපු එයාගේ ඊළඟ සහෝදරය මහානාග කුමාරයාට විසදාපු අඹයක් දෙනවා. ඒක කන්නේ අන්තිමට පුතා තමයි. හරි මහානාග බේරලා හැබැයි වැනලා යනවා රුහුණට. එතනින් තමයි පටන් ගන්න ඔය දුටුවලගේ પરම්පරාව. නමුත් පුතේ ඒකෙන් පෙන්වන කාරණේ තමයි මහානාග තමයි ඊළඟ රුමක්කා.
සහෝදරය පුතා නෙමෙයි සහෝදර හිටිය පුතේ පුතාට හම්බුනේ දින අවස්ථාව හරි අඩුයි හොඳම උදාහරණයක් තමයි දැන් ඒක එකක් දැන් සමහර අයගේ කතාවනේ දුටුගැමුණු රජුලෝගෙන් පස්සේ සාලියට දුන්නේ නැත්තේ දුටුගැමුණු පුතා සාලියෙන්නේ එයාර සැඩොල් කුලේ කාන්තාව ගෝවා කරගත්ත එක බොරු මොකද මේ සාලිය කුමාරයි අශෝක කුමාරයි දෙන්නම රාජමාලිගාවෙ ඉඳි පුතුල් කරලා නැමෙයි ඉති අරද නමුත් බාප්පා හිටපු වින් තමයි එයාට හම්බුනේ නැත්තේ සහෝදරයන සහෝදරයට හම්බුල පුතේ නැති වුණොත් තමයි පුතාට තේරුණාද දැන් පුතේ රජ කාලේ නොවුනත් ලංකාවේ දේශපාලනයේ තින් වර්තමානෙත් ඔක වෙනවා හැබැයි ඡන්දයක් වෙන්නේ මිනිස්සු ඡන්දේ මොකද දැන් බලන්නකෝ දැන් දැන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ කලින් හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහෝදරය සහෝදරයන සහෝදරයට තේරුණාද දැන් බැරි වෙලා ගිය පාර ඡන්ද සජිත් ප්‍රේමදාස මහත්තයා දිනන නම් ඒක තාත්තා මේ රටේ ජනාධිපති නේද තාත්තගෙන් පුතාට කි. තේරුණාද? එතකොට මේ අර තාමත් පරණ රජගතිය අත්හරින්න බැරි හින්දාද මන්ද එහෙම වෙනවා. හැබැයි ඉතින් එහෙම දෙතුන් පතාවක් වුණයි කියලා හැමෝම හිතන් ඉන්නවා නම් මේ මේ ඈ හැමතිස්සම මේ විදිහට එන්න පුළුවන් කියලා දැන් රාජපක්ෂ ගෝඨාභය මහත්තයා වෙන ඉතුරු රාජපක්ෂ ඔක්කොමත් මේක එන්න පුළුවන් කියලා එහෙම වෙන්නේ නැහැ. හරි ප්‍රේමදාස මහත්තයාට සජිත් එහෙම වෙන්නත් බෑ පුතේ. නායකෙක් මතුවේ කවුරු කෙනෙක් ළඟ වෙනකොට. හැබැයි ඉතින් වඩා දක්ෂයා ඒ පවුල කෙනෙක් නම් ඒක ගැට ලොකුත් නෑ. හරි. කොහොම නමුත් මං කියමු ඉතිහාස සමහරවල් රිපීට් වෙනවා. හරි. දැනු සහෝදරයන් සතර රජකම යනවා, පාලන යනවා, නේද? තාත්තගේ පුතටත් යනවා නේද? හරි. අපි එහෙනම් යමු. කොහොමද දැන් මම කිව්ව රාජ්‍යත්වය ලැබිච්ච ප්‍රධාන ක්‍රම දෙක. ප්‍රධාන ක්‍රම දෙක කියලා කිව්ව මොකද දන්නවද? තව ක්‍රම තියෙනවා. හරි. තව ක්‍රම තියෙනවා කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා මහනුවර යුගයේ වගේ වෙනකොට පුතේ වැඩකම ලැබුණේ අගබිසවගේ සහෝදරයා. ඔය නායක වංශයේ ඉන්දියද්දි රජුරෝ මිය ගියාම රජකම ලැබෙන්නේ අගබිසවගේ සහෝදරයා. ඒ ක්‍රමෙත් තිබිලා තියෙනවා. දැන් ගම්පල යුගයේ තවත් ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ තමයි මාමගෙන් බෑන. රයිට්. ඒ කියන්නේ රජුරෝ මිය ගියාට පස්සේ පුතේ රජකම ලැබෙන්නේ රජුරුවන්ගේ සහෝදරියගේ පුතාට. මාමගෙන් බෑන කියලා දුව බැඳගෙන නැමෙයි. සහෝදරීගේ පුතා රයිට් ඒ විදිහටත් රජකම මාරු වෙලා තියෙනවා ක්‍රම හතරක් තියෙනවා නේද තාත්තගෙන් පුතාට සහෝදරයගෙන් සහෝදරයාට අගබිසවගේ සහෝදරයාට අනිත් එක මාමගෙන් බෑට එහෙම නැත්නම් රජුගෙන් රජුගේ සොහොයුරියගේ පුතාට හරි එතකොට දැන් මොන අපි රජකම ලැබෙන විදිහට කතා කරා අපි අන්තිමට මෙතන බලමු පුතේ රාජදන්තය පිළිබඳව පොඩ්ඩක් ඊට පස්සේ අපි අයිපාරක් ඇට් වෙමු right ah then nedruna hunda kiyala mata hitena nath ethara pora vela balance karana lesi right